අපි හැමෝම මිනිස්සුයෝනේ. හැබැයි මේ හැම මිනිස්සෙක්ම එකිනෙකාට වෙනස්. ලෝකයේ එක් එක් කාලෙට අපූර්ව මිනිස්සු බිහි වුණා. සමහර මිනිස්සු සාමාන්‍ය පොදු ජනතාවට වඩා වෙනස්. සමහර අය යම් යම් විෂයන් සඳහා අති දක්ෂයෝ වෙනවා. ඒ වගේ මිනිසුන් බිහි වෙන්නේ හරිම කලාතුරකින්. අපි මේ කතා කරන්න යන්නේ එහෙම විශිෂ්ටයන්ගේ අසම්මත තොරතුරු ටිකක්. මේ ලෝකේ බිලියන ගණන් මිනිස්සු ජීවත් වුණත් ඒ අතරින් අති විශේෂ මිනිස්සු කොට්ටාශයක් ඉන්නවා ඉතාමත් අල්පයක්. ලෝකේ පහළ වුණ මේ වගේ අසාමාන්‍ය මිනිසුන්ගේ පෞද්ගලික ජීවිත දිහා බලනකොට අපේ වගේම තමයි තොරතුරු හෙළි වෙන්නේ ඒව අසාමාන්‍යයි කියලා. අසම්මතයි කියලා. මේ මයිකල් ආන්ජලෝ ඉතාලි පුනරුදි යුගයේ ජීවත් වෙච්ච චිත්‍ර ශිල්පියෙක්. සීසටිවි අපි ආගෙන කතා කරන්න යන්නේ. මෙයා කිසිම දවසක නෑවේ නෑ. තමන් ගැඳුම් මාරු කළෙත් හරිම කලාතුරකින් කියලා තමයි කියවෙන්නේ. සපත්තු දාගෙනම මෙයා නිදාගත්ත කියලා තමයි කියවෙන්නේ. මෙයාගේ ආවතේව කරපු සහායකයා කියලා තිබුණේ සපත්තු දාගෙනම දීර්ඝ කාලයක් හිටපු හින්දම මයිකල් ආන්ජලෝගේ කකුලේ හැම ගැළවිලා ගියේ අර සර්පෙගේ හැව ගැළවිලා යනවා වගේ කියලා. මෙයා මිනිසුත් එක්ක ගැටුනේ හරිම අඩුවෙන්. කතා කළේත් හරි අඩුවෙන්. තමන්ගේ සහෝදරයා මිය ගිය වෙලාවේදී ඔහුගේ මළගමටවත් මයිකල් ආන්ජලෝ ගියේ නැහැ කියලා තමයි පොත්පත්වල සඳහන් වෙන්නේ. මේ නිකොලෝ ටෙස්ලා ලෝක ඉතිහාසයේ බිහි වුණ මහා භෞතික විද්‍යාඥයා කියලා තමයි මෙයාට කියන්නේ. මෙයත් අසම්මත ජීවිතයක් ගත කරපු කෙනෙක්. අපි වගේම තමයි. රොබර්ට් ලෝම්ස් කියන විචාරකයා එක තැනකදී කියනවා නිකොලෝ ටෙස්ලා කියලා කියන්නේ 20 වෙනි සියවස බිහි කරපු පුද්ගලයා කියලා. ඒ තරමටම ඔහු නව නිර්මාණ රසක් බිහි කරලා තියෙනවා. මේ ටෙස්ලාට තිබුණේ මයිකල් ආන්ජලෝට වඩා හාත්පසින්ම වෙනස් වුණ මානසික තත්ත්වයක්. ටෙස්ලා විෂ බීජ වලට මහ පුදුම විදියට බයක් දැක්වුවා. යකෙක් දකින්නවා වගේ බයයි. යන්තම් හරි කුණු චුට්ටක් ගෑවිලා තිබුණොත් එයා ඒක අල්ලන්නේ නැහැ. ඒ වගේම තවත් පුදුම පුරුද්දක් තිබුණා. රවුම් දේවල් කිසිම දෙයක් එයාට අල්ලන්න බෑ. එයා බයයි. එයා මොකක් හරි ගොඩනැගිල්ලකට යනවා නම් තුන් පාරක් විතර ඒක වට ඇවිදින බලනවා. කොහේ හරි හෝටලයක නවතින්න යනවා නම් එයා නවතින කාමරේ අංකය 3න් බෙදන්න පුළුවන් අංකයක් තියෙන රූම් එකක් වෙන්න ඕනේ, කාමරයක් වෙන්න ඕනේ. අනිත් එක තමයි ආහාර ගන්නකොට මෙයාට අත පිහින්න අත්පිස්න 18ක් ඕනේ. එයා ඒවා 6 ගොඩවල් 3කට වෙන් කරලා තියාගන්නවා. සුදුබ මිනිස්සු. CCTV අපේ YouTube නාලිකාවෙන් මේ වගේ රසවත් තොරතුරු ඔබට තව තව දැනගන්න පුළුවන්. ඊළඟට අපි කතා කරන්න යන්නේ බිතෝවන් ගැන. ඊට කලින් අපේ CCTV YouTube නාලිකාව subscribe කරන්නත් අමතක කරන්න එපා. බෙල් icon එක click කරලා ඔබට ඒ තොරතුරු ලබා ගන්නත් පුළුවන්. අපිත් එක දිගටම ඉන්න කියලා ආරාධනා කරනවා. මෙයා බිතෝවන්. කවුද නොදන්නේ? බිතෝවන් කියන මහා සංගීතඥයා. එයත් අසම්මත ජීවිතයක් ගත කරපු කෙනෙක්. මෙයා තමන්ගේ රෝගවලට තමන්ම හදාගත්ත බෙහෙත් වර්ග තමයි බිව්වේ. මෙයාගේ මරණය සිද්ධ වෙන්නේත් අක්මාවට හානි සිද්ධ වෙලා. හැබැයි මෙයාට හැදිච්ච රෝගත් කෙටි කාලයෙන් සුව කරන්න පුළුවන් ඒවා කියලා පස්සේ වෛද්‍යවරු කියනවා. බෙහෙත් ඔහුගේ හිතුමනාපෙට එයා හදාගත්ත දේවල්. මෙයා බොහෝ විට දැඩි මානසික ආතතියකින් පසු වුණා කියලාත් සඳහන් වෙනවා. රාත්‍රී සාදයකට ගියොත් එහෙම මෙයා බලෙන් හරි කවුරු හරි එක්ක පැටලලා ගැටමක් නිර්මාණය කරගත්ත කෙනෙක්. මේ පරිණාමවාදී ඉදිරිපත් කරපු චාල්ස් ඩාවින්. මෙයාට ඇග්‍රොෆෝබියා එහෙම නැත්නම් අංගන බිහිතිකාව මේ රෝගය තිබුණා කියලා සඳහන් වෙනවා. මෙයා කිසිම හේතුවක් නැතිව එකපාරටම අඬනවා. තවත් අවස්ථාවලදී ගැහෙන්න ගන්නවා. ඩාවින් මිනිසුත් එක්ක කතා කරන්න හරිම බයයි. අඩුම තරමේ තමන්ගේ දරුවන් එක්කවත් කතා බහ කරන්න මෙයා මැලි වුණා කියලා තමයි කියවෙන්නේ. මේ වින්ස්ටන් චර්චිල් මෙයා ගැන ඔබ දන්නවා. දෙවෙනි ලෝක යුද්ධ කාලයේදී බ්‍රිතාන්‍ය පාලනය කරපු අග්‍රාමාත්‍යවරයා. මෙයා එක දවසක් පාර්ලිමේන්තුවේ ඇතුළේදී සිය දිවි හානි කරගන්න මෙයා කල්පනා කරලා තියෙනවා. මෙයා ගාවින් දුම්රියක් ගියොත් එහෙම මෙයා බයෙන් තැති ගන්නවා කියලා සඳහන් වෙනවා. මෙයා කිසිම දවසක නැවක ඉඳන් මුහුද දෙස බලලා නැහැ. බයයි. මේ විදිහට බලනකොට ලෝකේ ජීවත් වෙන කිසිම කෙනෙක් සර්ව සම්පූර්ණ නැහැ. ඔබ මා වගේමයි. බොහෝ විශිෂ්ට දේ කරපු අය ඇතුළෙත් අඩුපාඩු ඕන තරම් තියෙනවා. ඒකෙන්ද අපි ගාව තියෙන අඩුපාඩු මොනවදනේ? අපිට මොනවද කරන්න බැරි? දිගටම ඉන්න CCTV අපිත් එක්ක. තවත් දවසක අලුත් වීඩියෝ එකකින් අපි හම්බ වෙමු. අපේ නාලිකාව subscribe කරන්නත් අමතක කරන්න එපා. ස්තුතියි.